ඔන්න ඔගොල්ලෝ හැමෝටම අද මම ඔගොල්ලොත් එක්කම කතා කරන්න සූදානම් වෙන්නේ කුට්ටි තවන් ක්‍රමය ගැන. මොකද මේ කුට්ටි තවන් ක්‍රමය කියන්නේ? අපි සාමාන්‍යයෙන් අපේ භෝග හදා ගන්න බීජ තවන් දානවා. බීජ තවන් දානකොට අපි එක ළඟ තවන් දානවා. තවන් දාලා අපි කරන්නේ පස පොඩ්ඩක් ලිහිල් කරලා ඒ බීජ පැලය ලබා ගන්න එක. හැබැයි කුට්ටි තවන් ක්‍රමයේදී පස ලිහිල් කරන්නේ නැතුව පිහිටි ඒ මුල් පද්ධතියත් එක්කම පිහිටි මුල් පද්ධතියත් එක්කම පස ලිහිල් කරන්නේ නැතුව බොහොම පහසුවෙන් අපිට ඒ පැලය ගන්න පුළුවන්. අද ඒ ගැන තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඒත් එක්කම පෙන්වන්න ඕනි මේ මගේ ගෙවත්තේ පළදාව. මම සාමාන්‍යයෙන් ගෙවත්තේ පළදාව ගොඩක් වෙලාවට පෙන්වන්නේ නැහැ. නමුත් මට හිතුණා මේම පෙන්වුවාමත් ඔයගොල්ලෝ තව ටිකක් යොමු වෙයි කියලා. දැන් මේ තියෙනවා ආලංගා, මෙතන තියෙනවා මුරුංගා, මෙතන තියෙනවා තුඹ කරවිල, ඊළඟට මේ දඹල, ඊළඟට කොච්චි. ඉතින් මේ හැමදේම ගෙවත් වෙන්න ලපුවා. ඉතින් ඕගොල්ලන්ටත් මේ විදිය ලස්සන්ට හැමදේම වසවිස නැතුව වගා කරලා අපේ පොඩි දරුවන්ට, ඕගොල්ලන්ට හැම කෙනාටම දෙන්න පුළුවන් නම් තමන්ගේ ගෙවත් වෙන්න එක තමයි වටිනම දේ. ඉතින් ඒක නිසා තමයි මේ ඇත්තටම මේ channel එක පටන් ගත්තේ. ඔයාලට මේ තාක්ෂණික ක්‍රමත් එක්කලා මේ ගමන යන්න ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් දැන් මේ කුට්ටි තවන් ක්‍රමය ගැන කතා කරාම කුට්ටි තවන් ක්‍රමය කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම සාමාන්‍ය මතු පිට පස් කොටසක් අරගෙන ඒක දැලකින් අපි ඔය සාමාන්‍ය ඔය රයිසි කියලා කියන්නේ හලන්න පුළුවන් වෙන්නේ ඒ පස් ටික හලන් ගන්න. පස් ටික හලා ගන්න එකේ තියෙන ලොකු බොරළු කැට ලොකු කැට ටිකක් ලොකු හිල් තියෙන රයිසි දැලකින් හැලුවනම් හොඳයි. මතු පිට පස් ටික එහෙම හලා ගන්න. ඒ එකතු කරගන්න පස් කොටස් එකකට මේ තියෙන්නේ මතු පිට පස්. මතු පිට පස් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකක් එකතු කරන්න. කොම්පෝස්ට් කොටස් එක. මේ විදියට එකතු කරලා හදාගන්න පස් මිශ්‍රණය අපිට පුළුවන් සාමාන්‍යයෙන් ආරක්ෂිත ගෘහයක්. ආරක්ෂිත ගෘහය කරගන්න විදිය මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කියලා තියෙනවා. ආරක්ෂිත ගෘහය අපි හදාගන්න ලේසිම ක්‍රමය තමයි ඉටිකොළ හරි ඔය සාරි තියෙන්නේ සාරි වලින් හරි ඔයාලට කරගන්න පුළුවන්. පරණ සාරි ටිකක් අරගෙන හොඳ නිකන් අර දැල් තියෙන සාරි තියෙනවනේ පරණ සාරි ඒව ගන්නව නම් වඩා හොඳයි. එතකොට අපිට පරිසරයට දූෂණය වීමක් නැති වෙනවා. එතකොට පරණ සාරි ටිකක් වගේ අරගෙන ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම කණු හතරක් මෙහෙම හිටවගෙන ඒ කණු හතර ඉස්සෙල්ලම මේ දැල් වලින් වට කරන්න. ඒ වට කරලා මෙතනින් එන්න ඔයගලන්ට තියාගන්න පුළුවන් මේ සාරි දෙකක් එකතු වෙන තැන මෙහෙම එහාට කරලා එන්න පුළුවන්. මේකත් සුදු පාට ඉටිකොලයකින් හරි සුදු දැලකින් මේ සුදු සාරියක් ගොඩාක් ලිහිල් මේ ලිහිල් රෙදි වලින් හදලා තියෙන සාරි තියෙනවනේ හරිම තුනි ඒ වගේ සාරියක් හරි උඩින් දාගන්න පුළුවන්. ඒ විදිහට ආරක්ෂිත ගෘහය හදාගෙන මේ ආරක්ෂිත ගෘහයේ පොඩි බ්ලොක්ස් හදා ගන්න ඕන. මෙන්න මෙහෙම පොඩි බ්ලොක්ස්. මම මේක හදන හැටි ඔයගලන්ට පෙන්වන්නම්. ඒක හදන්නේ මෙහෙමයි. දැන් අපි මේ අපි හදාගෙන තියෙන රෝපණ මාධ්‍ය. මේ බ්ලොක් එක හදන්නේ දැන් ඔය ලී මඩුවකට වගේ ගිහිල්ලා අරගෙන ඉන්න පිටලෑලි ටිකක් අරගෙන ඇවිල්ලා ඒ පිටලෑලි ටික දැන් මේ තියෙන්නේ ඔන්න එක පිටලෑල්ල. මේව ලොකු ගණන් වෙන්නේ නැහැ. මෙහෙම කරලා ඊට පස්සේ මේක උඩින් මේක රඳවන්න මෙහෙම දෙපැත්තෙන් කූඤ්ඤ දෙකක් ගන්න. එතකොට මේ කූඤ්ඤය මේ පැත්තට රැඳවෙනවා මේ පැත්තෙන් මේ කූඤ්ඤය රැඳවෙනවා. මෙහෙම කූඤ්ඤයක් මේ පැත්තට ගහනවා. ඒ විදිහටම මේකටත් මේ විදිහට පිටලෑලි ටික මේවා කරනවා. මෙතනින් කූඤ්ඤයක් ගහනවා මේ පැත්තෙන් තව කූඤ්ඤයක් ගහනවා. මේකෙත් එහෙම මේ විදිහට හදලා මේකෙන් කූඤ්ඤයයි මේ පැත්තෙන් මේ විදිහට මෙතන කූඤ්ඤ දෙක ගහලා මේ විදිහට බ්ලොක් එකක් වගේ හදා ගන්නවා. දැන් මේක අපිට මේ මං ඔයගලට කිව්ව ලේසියෙන්ම කරන්න පුළුවන් විදිය.
එතකොට මේක තමයි බ්ලොක් එක. මේ බ්ලොක් එකේ අර අපි මතු පිටපස්සෙකට කොම්පෝස්ට් කොටස් එකක් හදලා මිශ්‍ර කරගත්ත රෝපණ මාධ්‍ය මේකට පුරවයි. හරිද? දැන් මේක ඔයගලන්ට ගෙදරම උනත් කරන්න පුළුවන්. අර මම ඔයගලන්ට පෙන්නන තැටි අරගෙන මේ විදිය තැටියක් නේ මම ඔයගලන්ට පෙන්නන්නේ. මේ තැටි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තැටි අපිට ගලවන්න බැරි කම. දැන් මේ කුට්ටි තවන් ක්‍රමේදී දෙපැත්ත මේ ටික ගලවලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මේක මෙන්න මෙහෙම අපිට කොටස් වලට වෙන් කරගන්න. Tamanta තියෙන ප්‍රමාණය අනුව සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3ක වගේ සෙන්ටිමීටර් 5ක් වුණත් කමක් නැහැ. සෙන්ටිමීටර් 5ක වගේ මෙන්න මෙහෙම හරි සමාන කොටස් වලට බෙදා ගන්න. ඒකම අරගෙන ඊළඟට මේක අදි රූලක් තියලා වගේ පොඩ්ඩක් මෙන්න මෙහෙම මාක් කරගන්න. ඔගොල්ලෝ මෙහෙම කරලා තිබ්බහම පොඩි රූලකින් මෙහෙම තිබ්බහම නැත්තම් පිහිය හරි අරගෙන මෙහෙම තිබ්බහම මාක් වෙනවනේ. ඒ වගේම මේ පැත්තට ඒ විදිහටම මේ විදිහට හදාගන්න. මෙන්න මේවයි ඔගොල්ලෝ පුංචියට අතින් පුංචි 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 වලවල් හදලා ඒ එක වලකට එක බීජය වෙන්න දාන්න. දැන් හිතන්න ඔගොල්ලෝ මිරිස් තවානක් කරනවා කියලා. එහෙනම් මිරිස් ඇටයක් වෙන්න. හිතන්න ඔගොල්ලෝ ගස් ලබු කියලා. එහෙනම් ගස් ලබු ඇටය වෙන්න. ඒ විදිහට බීජය වෙන්න දාන්න. එතකොට දැන් මේක හැදෙනවනේ. උඩට හැදෙනවා. හැදුනට පස්සේ ඔගොල්ලන්ට හරිම ලේසියෙන් මේක මේ පැලේ ගලවන්න අවශ්‍ය නැහැ. මෙතන මේ අර කුට්ටි අපි කුට්ටි විදිහට දැන් මේ හදාගෙන තියෙන්නේ. මේ කිරිබත් කොට කෑල්ල කපනවා වගේ මෙහෙම කපා ගන්න පුළුවන්. ඊට පස්සේ පිහියකින් මෙහෙම කපලා මේක මුල් ටිකට කිසිම හානියක් වෙන්නේ නැතුව ගන්න පුළුවන්. ඒක තමයි කුට්ටි තවන් ක්‍රමය කියලා කියන්නේ. ඉතින් කුට්ටි තවන් ක්‍රමය හරිම ලේසි. ඉක්මනින් කරගන්න පුළුවන්. වැඩි මුදලක් යන්නේත් නැහැ. ඒ වගේම අපි මේක ආරක්ෂිත ගෘහයක් ඇතුළේනේ කරන්නේ. ඒක නිසා මේකට කෘමි හානි එන්නේත් නැහැ. වෛරස් හානිත් ගොඩක් අඩුයි. බැක්ටීරියල් හානිත් බැක්ටීරියා වලින් එන හානිත් අඩුයි. ඒක නිසා ඉන්ෆෙක්ෂන්ස් ගොඩක් අඩුවෙන් තවන් පාලනය කරන්න හොඳම තවන් ක්‍රමයක් තමයි කුට්ටි තවන් ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මට ඕන උනේ අද මෙන්න මේ දැනුම ඔයගලන්ට දෙන්න. ඉදිරියේදී මම කතා කරනවා මේ විදිහට කුට්ටි තවන් ක්‍රමයක් කරලා ඊට පස්සේ කොහොමද ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ගොඩාක් ලාභදායි විදියට මේ සියල්ලම කරගන්න විදිය ගැන කතා කරනවා. එතකොට මේ තෙන්දි වල් පාලනය කරන විදිය, වතුර කොහොමද දාන්නේ, ඉරිගේෂන් සිස්ටම්ස් හදන්නේ කොහොමද, මේ සියල්ල ගැනම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් channel එක subscribe කරලා මාත් එක්කලා එකතු වෙන්න. තවදුරටත් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වගේ දැනුම ලබා ගන්න. ඉතින් ආරක්ෂිත ගෘහයක් තුල වගා කිරීම තමයි වඩාත්ම වටින දේ. මොකද ආරක්ෂිත ගෘහය කියලා කියන්නේ හැම දෙයකටම සුදුසුයි. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. Imo WhatsApp මේවා ඉන share කරන්න. ගොඩක් දෙනෙක් කැමති මේ videos නොලැබෙන හින්දා තමයි දැන් පේනවා ගොඩාක් කෘෂිකාර්මික පුනරුදයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකටත් මගෙන් පුංචි හරි සහයෝගයක් ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. ඒක තමයි මට මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ. ඉතින් අපි එකතු වෙලා මේ ගමන යමු. බොහොම ස්තුතියි.